में नानु थ्रो बन ऐवता तायरोद वैदस्त ठाना समगीन अभी खता कर मिन हिती आद आयरोद वैदस्त ठाना तुलीन आर्थराइटिस रोगी तत्त्व पिलिबंद व मेके विविध शाखा बेदीगो विविध रोगी तत्त्व अन में समाज तुला दाखिल नेट पुलवां के न वागतमाय अभी विराम नेट पैर माता कर मिन हिती वही तो मने में रोगी तत्त्व सामान्य मूल बस गान हे मत तम ऐतिवेन मनोहर हेतु कारक में समाज तुले दिन दा परिसर तुले सहकर से नवाद එහෙම දේවල් දෙමෝපියන්ට ආතරයිටිස් රෝගී කියනකොට දරුවන්ටත් වෙන ක්‍රමයක් තියෙනවා. අර ඒසෝටි කියන මම මේ වෛරස් එක සිංගිඩි හැදෙනේ. ඒක කෙනකින් කෙනකට යන්න පුළුවන්. බෝ වෙන්න පුළුවන්. ඒක ප්‍රමාණිකුල බෝ වෙනවා. ඒක නුත් වෙන. නමුත් මේ මොන වර්ගයේද කියලා හොයාගන්න මේ බ්ලඩ් ටෙස්ට් එක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. කොව රුපියල් ලංකාවේ නා රුපියල් අහදාක් විතර යනවා ඒ රිපෝට්ස් ඔක්කොම ගන්න. මේ රිපෝට්ස් ගන්න නැතුව අනිවාර්යයෙන් කිසිම දෙයක් තීරුම් ගන්න බෑ. ඒ කියන්නේ කාටද දිව්‍යඥානයක් නැහැ නේ. ශරීරය ඇතුලේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියන්නේ. ඔව් ඒක නමුත් මේ බෙහෙත බීලා මේකට සනීප වුණේ නැහැ. තව බෙහෙතක් දෙනවා. ඒකට සනීප වුණේ නැහැ. ඒ තව බෙහෙතක් දෙනවා. ඒකට සනීප වුණේ නැහැ. මේ බෙහෙත් වෙනස් කර කර යන්න ගියොත් එහෙම කාලෙත් ගිහලා මුදලුත් ගිහලා තමන්ගේ ශ්‍රමයත් ගිහලා. ලීඩාවගේ සනීපේකු पहास क्रम रुद्र पारीक्षण मे रोगी मोन तात्विक मोन वर्ग रोगी देखिए आंदोलन इतने प्रतीकार पटांगा ये सोटी रिपोर्ट रीनल प्रोफाइल एस जी बी टी एस जी ओ टी गैमाजी एफ ए टी टेस्ट इसआर फुल ब्लड काउंट सी एल एम गांटो संपूर्ण नाम प्रतिपाल रुद्र परीक्षण स्थिर स्थिर बलला प्रश्न අපට උනේ ලිනිස් වලට ලිනේ හරියට සූමුනාද කියලා රුධිර පරීක්ෂණයෙන් තේරෙනවා එච්චරයි අපට අවශ්‍ය. ඒකයි නියම. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මේ අහන්දි කෙටෙනවා. මේ රෝගී රෝග ලක්ෂණ අහන්දි දිමේ අතපය හිරි වැටෙනවා. පංගුවක් ඇයට තුනටි දේව වරදවා තීරුම් ගන්නවා උඟු දෙනේ මේක ආතරයිටිස් ටෝ කියලා. තුනටි කශේරුකාවේ පොඩි ඇදවීම නිසා කකුල් හිරි වැටෙන්න පුළුවන් දනිස් කැක්කුම් වෙන්න පුළුවන්. පංකුලර් සයිටිකල් ස්නායු තෙරපී වෙනිසා දනිස් කැක්කුම ඉන්න පුළුවන් ඉදිමින්න පුළුවන් මේ මොන හේතුවක්ද කියලා වෛද්‍යවරයා මේ හරියටම තේරුම් ගන්නවලු මේ රෝගේ මෙන්න මේකයි මෙතනින් තමයි මේ රෝගේ පටන් ගත්තේ කියලා. මේ විදිහට බලාගෙන තමයි විදකම පටන් ගන්නවා. වෛද්‍යතුමනි දැන් අපි ආතරයිටිස් රෝගී තත්ත්වය ගැන ওই විදිහට කතා කරගෙන යද්දි දැන් මට මතුවෙච්ච කාරණාවක් තමයි දැන් දැන් වෛද්‍යතුමා කිව්වා සාමාන්‍ය වැරදියට තේරුම් ගන්නවා මිනිස්සු මේ තියෙන්නේ ඇත්තටම ආතරයිටිස් රෝගයක්ද එහෙම නැත්නම් වෙනත් රෝගයක්ද වෙනත් හේතුවක් නිසා හටගත් රෝගයක්ද එහෙම නැත්නම් සාමාන්‍යයෙන් එදිනෙදා කරන වැඩපළවලදී පවා හන්දිපත්වලට බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ඒ උණගත්තුමත් හන්දිපත් කැක්කුම එනවා. ඉතින් මේකේන කාරණා වලින් ආතරයිටිස් රෝගී තත්ත්වය වෙනස් කළා හඳුනගන්න මූලික රෝගී ලක්ෂණ ටිකක් අපිට සඳහන් කරන්න පුළුවන්කමක් තියෙනවා. දීර්ඝ කාලීනව ළඟගෙන ඉන්න අසනේ බෙහෙත් බොනකොට අඩු වෙනවා බෙහෙත් නවත්වනවා නොනවතිනව වේදනාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පාඩි නගින්ද බැ බහින්ද බැ ඊට පස්සේ ඇනතියා වාඩි වෙන්න බැ හරිද ටොයිලට් ගිහිල්ලා නැගිටින්ද බැ හරි නපුරු අද වේදනාවක් විඳින රෝගයක් තමයි පංගුවක් ඇයිට මෙහෙමත් එකක් සීනි තියෙන අයටත් මේ හන්දිය මාරු හැදෙනවා බ්ලඩ් ෂුගර් තියෙනවා ये वरदला तेरु आर्थराइटिस ब्लड शुगर तीन मे हांदी असल इधे वयन मे रोगी कोई आकार कोई आकार हरियर पेहदल वेकल गिताने ब्लड शुगर तीन हांदी मार मे आर्थराइटिस तीन लेवल मोने वेकल वेकल ये अणुतम प्रतीकार पटंग इतने हांदि दुर्ल हांदि दुर्ल गति अंग शक्ति मत बेदी बेदी व्यायाम करवाण कॉल हांदी वेड करें हांदी अमार दिगारी
නමන් නිදිකාරින්නේ නැහැ. ඇනතියා වාඩි වෙන්නේ නැහැ. මේ බෙහෙත් බොන ගම ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් මේ ව්‍යායාමත් කරන්න. ඒකෝ තමයි මේ හන්දිය කොහොම යථාතත්වයට එන්නේ. දැන් අපි කිව්වා මේ කැල්සියම් හේතු සාධකයක් වෙනවයි කියලා මේ ආතරයිටිස් රෝගී තත්ත්වයට. දැන් කැල්සියම් කිව්වහම දැන් සාමාන්‍යයෙන් ගෙදර දොරේදී අම්මලා කියන වැඩිපුර හාල්මැස්සු ගන්න වැඩිපුර මේ කරවල වගේ දේවල් ගන්න කැල්සියම් ඇඟට ලබා ගන්න එතකොට මේ ආතරයිටිස් වගේ රෝගී තත්ත්වයන් නැති වෙන්නේ නැහැ කියලා. දීර්ඝකාලීනව මෙහෙම කැල්සියම් විදිහට හාල්මැස්සු ඔය කරවල වගේ දේවල් ආහාරයට ගත්තත් කාලයකදී සමහරක් වෙලාවට මිනිසු කියනවා අහලා තිනවා අපි මෙච්චර මේ හාල්මැස්සු කාලා තිනවා ඒත් අපිට මේව හැදෙනවා නේ කියලා. ඇයි එහෙම වෙන්නේ? මේ කැල්සියම් පදාර්ථ හරියට සමංගස කුච්චර කෑවත් උරා ගන්නෙ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. ඒ සලෙට උරා ගන්න. අපි ගෑස්ට්‍රයිටිස් රෝගී ගැන මුලින් කතා කරා මතකද? ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරා මතකද? අපි තිල් රස, කහට රස, හුණු රස කියලා එහෙම කතා කරගෙන. ඒ හුණු රස කියන්නේ මේ කැල්සියම් පදාර්ථ. ඒව හරියට ඩයිජෙස්ට් වෙන්නේ නැහැ. ඒව ගිහලා කොහේ හරි ගිහලා ඩිපොසිට් වෙනවා. ඒව නියමිතට එක එක වග්වඩ වල ගිහලා ඩිපොසිට් වෙනවා. එතකොට යූරින් වල කැල්සියම් ඔක්සයිඩ් වැඩි වෙනවා. ඒතර වග්වඩු ගල් හැදෙනවා. ඒක නියමාකාරයේ කැල්සියම් පදාර්ථ දිරවන්නේ නැති නිසා. ඒව හරියට නියමිතට දිරවනවා නම් සරලට ලේවිල් නියමිතට උරා ගන්නවා. इतकोट गैस्ट्राइटिस अनावश्य आम्ल गति मे कैल पदार्थ हर डाइजस्ट डाइजस्ट ये हेतु निशा उच्चर कैलशियम गेड़ा पंगो कि का सीरम कैलशियम टेस्ट करें कैलशियम आड़ कैलसियम टैबलेट गाँव कैलसियम गुड़ी कैलसियम बहुत विटमिन क्वेश्चन का कैलसियम टेस्ट करना जी कैलसियम लो हेतु हर डाइजेस्ट हर लेव तो उड़ा ये डाइजेस्ट विनम भी धीरे वाला सर पाकेट पाते विनम ඒ රෝගියාගේ රෝගියාට රෝගියන් වලට වෙනස්. ඉතින් අපි මේ බලලෙවල බෙහෙත් ටික දීලා මෙයාගේ කැල්සියම් පදාර්ථ ලේවල නියතගීට ඇවිල්ලා තියෙනකල් ගල් බෙහෙත් දෙනවා. අවුරුදු 10 15 බෙහෙත් අවශ්‍ය නැහැ. ඈ බෙහෙත් ටික දීලා ඒ බාලලට සති දෙකෙන් දෙකට බාලලට සති තුනෙන් තුනට ලේ රිපෝට් අරගෙන බලනවා කැල්සියම් වර්ධනය කොහොමද කියලා. ඊට පස්සේ තමයි ये कैलसियम नहीं आता आगे टैबल थी ना ये पत्ता था अवश्य नहीं अवश्य प्रमाण यार कैल्शियम जो दवा की पु एक टाइम उत्तर ही होगा වෛද්‍යතුමනි අපි තව දුරටත් ඔය ගැන කතා කරන ඇත්තටම මේ ශරීරය ඇතුලේ බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ නිසාම තමයි ආහාර ජීර්ණ පද්ධතිය හරියාකාරයට පවත්වාගෙන නොගියොත් එහෙම මේ ශරීරයේ තියෙන ලෙඩ රෝග කියන දේවල් තව තවත් එළියට එන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන කතා කරනවා මේ ආතරයිටිස් රෝගී හා රෝගය හා සම්බන්ධවම අපි මේ තව විරාමයක් අරගෙනයි ඒ ගැන කතා කරන්නේ.